ඒක තමයි ඒක තමයි මේ මට කියන්නකෝ දැන් මේ කොණ්ඩිය යනගත්ත මොන කාලේද බැන්දර පස්සේ තමයි ඉතින් අනිවාර්ය හැම කෙනාටම වෙන එකනේ ඔව් හැම කෙනාටම වෙන ඒක එංගලන්තේ කියලා වෙනසක් උනේ නැහැ ඒක වෙනසක් උනේ නැහැ ඒක තමයි දුකයිද දුකයි ඔය ගෙවල් මතක් වෙනකොට ගොඩක් දුකයි නෑ කොණ්ඩේ කීප එකට නෑ එක ගන්න නෑ ඒක මං ආසයි ආසයිනේ රයිට් ඕකේ අවුලක් නෑ මට කියන්න දැන් මේ එංගලන්ත ජීවිතය ගැන කතා කරොදින් සම්මන්නේ මොන වගේ ජීවිතයක්ද ඔයාලා තියෙන්නේ කාර්ය බහුල ජීවිතයක් අපි ඉතින් සතුටින් පවුලයි ළමයිනුත් එක්ක ගත කරනවා ගම නම ගමයි නමයි ගමයි මම පොල්ලෙහිඟොඩ සමන් ඉසිපතෙන්ට ගියේ හොඳින් කාලේ ගත කරනවා දැන් ඔයාගේ සමන්ගේ යාළුවෝ ලංකාවේ ඉන්නෝනේ ගොඩක් ඒ කට්ටියන්ගේ ලයිෆ් එකයි සමන් ගත කරන ලයිෆ් එකයි අතර වෙනස ලොකු වෙනසක් තියෙනවා එතකොට ඒ වෙලාවේදී ඔයාට මොන ලංකාවේ අය ගැන මොකද හිතෙන්නේ යාළුවෝ ගැනට වැඩිය මගේ ඉතින් තාත්තා අම්මයි ගැන මම කතා කරන්න කැමතියි. ඉතින් ඒගොල්ලෝ ගැන මම බලනවා. ඉතින් ඒ වුණාට මට තාත්තාව ටිකක් ගොඩක් මිස් වෙනවා, අතපසු වෙනවා. ඉතින් හරි දුකයි ඒක ගැන. ඉතින් අම්මට නිතරම කතා කරනවා, හැමදාම කතා කරනවා. දුක සැප හොයලා බලනවා. ඉතින් ඒ වගේ කටයුතු තමයි කරන්නේ. ඉතින් මෙහේ අර අපි ඈත ඉන්න නිසා ඉතින් ලංකාවේ වෙන සියලුම දේවල් ගැන ටච් එකේ ඉන්න හරි අමාරුයි. හරි දුක. රයිට්. ඔන්න දැන් තාත්තා මිස් වෙනවනේ. හරි දැන් තාත්තා ප්‍රෝග්‍රෑම් එක බලන්න. මං ගෙදර ගිහිල්ලා හරි තාත්තා කියනවා ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා. හරි. කැමරක දිහා බලාගෙන කියනකොට තාත්තා මිස් වෙන තාත්තා මොකද කියන්නේ? මං හරි ආදරේ කියලා තමයි කියන්නේ. මිස් වුණා නම් තාත්තා මට පොඩ්ඩක් සමා වෙන්න කියලා කියන්න පුළුවන් මේ අවස්ථාවේදී. මං හැමදාම කියනවා. මං දන්නවා කොහේ හිටියත් මේ අපේ කම නම් නැති වෙන්නේ නැහැ මේ ඇස්වලට කඳුළු වෙන්නේ සමනක් වෙලාට මේ සමන්ගේ දිහා බලනකොට කඳුළුක් කවදාවත් ළඟරවත් එන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් ඔයාලට. හැබැයි ඉතින් අම්මයි තාත්තයි මතක් වෙනකොට ජීවිතයේ වැටෙන අවස්ථාවල නැකින අවස්ථාවලදී එකම එක්කිනා තමයි අම්මා. හරි අනන්නෝ නෑ සතුටුයි මමත් මේ වගේ මේ අවස්ථාවකට බුණ දෙනකොට මට අපිටත් හරි අමාරුයි. හරි ඔන්න මගේ මෙසේජ් කරන් යනවා තාත්තා මිස් කරන්න එපා. හරි ඔකේ බුසන්න එහෙනම්.